තාක්ෂණය අපි හිතනවට වඩා වේගෙන් දියුණු වෙනවා. ඉතින් අපිට සිද්ධ වෙනවා ඒ වේගෙන්ම අප්ඩේට් වෙන්න. ඉතින් අන්න ඒ නිසා තමයි අපි ටෙක් චාරිකා වැඩසටහන මේ විදිහට අරගෙන එන්නේ. ඉතින් පළවෙනියටම අපි යන්න ලෑස්ති වෙන්නේ SoftLogic Store එකකට. ඉතින් ශ්‍රී ලංකාවේ තියෙන අංක 1 consumer electronics store එකක් තමයි SoftLogic Store එක. එහෙමත් නැත්නම් SoftLogic Max Store එකට. ශ්‍රී ලංකාව පුරාම තියෙන 200 ගානකටත් වඩා මේ SoftLogic Store එකට ගියොත් මොනවද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා තමයි අද මම ඔයාලට මේ විදිහට අරගෙන එන්න ලෑස්ති වෙන්නේ. SoftLogic Max එකට ආව ගමන් අපිට ගොඩක්ම highlightම වෙන දෙයක් තමයි smart TVs. පොඩක් අපි කතා කරමු මොන වගේ range එකක් තියෙන්නේ මොනවද තියෙන brands වැඩිපුරම customers-ලා ඉල්ලන්නේ මොන වගේ smart TVs. ඉතින් චනුක් සපිකාව අඟල් 24 ඉඳන් අඟල් 65 වෙනකම් televisions තියෙනවා. ඉතින් අපි අඟල් 32 ඉඳන් තමයි අපි පටන් ගන්නේ smart television category එක. ඉතින් අපි චනුක් අපි ඉන්නේ දැන් Panasonic OLED කියන ටෙලිවිෂන් එක ගාව 65 inch OLED එක ගාව. චනුක්ට මේකේ colors බැලුවම බලන්න පුළුවන්. colors අපි දැන් red ගත්තොත් ට්‍රූ රෙඩ් තියෙන්නේ. ඒකේ කලර් එකේ හයිම රේන්ජ් එක තියෙන්නේ. ඉතින් අපි ගාව තියෙන හොඳම ටෙලිවිෂන් එකක් මේ ගාව තමයි අපි හිටගෙන ඉන්නේ. ඉතින් ඒත් එක්කම අපි ගාව එක රේන්ජ් එක ගොඩක් ටෙලිවිෂන්ස් තියෙනවා. Panasonic කියන බ්‍රෑන්ඩ් එක ගත්තොත් එහෙම ලංකාවේ ඉතාමත් විශිෂ්ට බ්‍රෑන්ඩ් එකක් චනුක්. ඒ කියන්නේ විශ්වාසය ගොඩක් දිනාගත්ත වගකීම ඉතාමත් හොඳින් සලකන ආයතනයක්. එතකොට මේගොල්ලන්ගෙම තව මේ ඉන්ච් ගාන වෙනස් තව ප්‍රොඩක්ට්ස් තියෙනවද? ඔව් අනිවාර්යයෙන්ම. අඟල් 65 වෙනකම් මම කිව්වේ ඩොමෙස්ටික් ලෙවල් එකේ. ඊට පස්සේ අපි ස්ක්‍රීන්ස් වලට යනවා. අඟල් 75, 85, 98. මොනවද එහා පැත්තේ තවත් අපිට තියෙනවා? එතකොට බ්‍රෑන්ඩ් වලින්ද මෙතන වෙනස් වෙන්නේ? ඔව් අරන් ගියොත් චනුක්ස් මේ තියෙන අපි Panasonic range එක. Panasonic අඟල් 24 තමයි මේ ඔයාලට පේන්නේ. අඟල් 24, ඊට පස්සේ 32, අපි අඟල් 40 ටෙලිවිෂන් එක තියෙනවා. ඊට පස්සේ අඟල් 49 ටෙලිවිෂන් එක තියෙනවා. මොකද්ද SoftLogic Prism TV? මොකද්ද විශේෂත්වය? SoftLogic Prism. SoftLogic කියවම ඇත්තරම ලංකාවේ ඉතා සුපතල නාමයක්. දැන් මේ වෙද්දි ඉතාම අතු පතර විහිදුණු ජාලයක් චනුක්ස්. ඉතින් SoftLogic Prism හයිනි සන්නාමය අපි ගෙනන. ඉතින් SoftLogic Prism ටෙලිවිෂන් රේන්ජ් එක ගාව තමයි අපි මේ ඉන්නේ. අඟල් 32 ස්මාර්ට් ටෙලිවිෂන් එකක් ගත්තොත් එහෙම ස්මාර්ට් ටෙලිවිෂන් එකක තියෙන ඕන බේසික් ෆීචර්ස් සියල්ලම අපි අඟල් 32 ටෙලිවිෂන් එකට එනවා. අඟල් 65 TV එකේ තියෙන විශේෂත්වයක්. අඟල් 65 TV එක ඇත්තටම අපි අෆෝඩ් කර අපේ මූලිකම පරමාර්ථය වෙන්නේ හැම තැනකටම අපිට යවන්න පුළුවන් ප්‍රයිස් එකක් ලංකාවට දෙන එක. ඉතින් චනුක්ස් 4K තාක්ෂණය 4K තාක්ෂණයත් එක්ක අපේ අඟල් 65 ටෙලිවිෂන් එක අපි මාකට් එකට දෙන්නේ ඉතාමත් දැරිය හැකි මිලකට. විශ්වාස කරන්න බෑ මේකේ ප්‍රයිස් එක. ඉතින් අපේ ප්‍රදර්ශනාගාරයකට ආවොත් බලා ගන්න පුළුවන් මේකේ මිල ඉතාමත් අඩුයි. ඒත් එක්කම 3840 ඉන්ටු 2160 කියන්නේ 2164K පික්සල් රේෂියෝ එක තියෙන්නේ චනුක්ස් මේකේ පැනල් එකේ. ඒත් එක්කම Netflix ඇප්ලිකේෂන් එක අර යූස් කරන්න පුළුවන්. ඒ වගේම චනුක්ස් මේක රුපියල් 189,000 වගේ විශේෂ වට්ටම් සහිත මිලකට ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම රුපියල් 3166 වගේ මාසිකව පොලී නැතුව ගෙවන්න ගෙනියන්න පුළුවන්. ඊළඟට අපේ දැවන්තෙක් මාකට් එකේ ඉන්න දැවන්තෙක්. ඕකේ. ඉතින් බැලුවම S2 ඔයාගේ උඩ යන්න පුළුවන් චනුක්ස්. මොකද මේකේ තියෙන පික්චර් ක්වොලිටි එක දැන් මේ අපි ගත්තොත් අපිට පේන මේ කොළ වර්ණය ඇත්තටම රියල් ග්‍රීන් එකක් තියෙන. ඒ කියන්නේ කලර් එකේ තියෙන හයිම රේන්ජ් එක තමයි ගෙන තියෙන QLED ටෙලිවිෂන් එකක් Samsung. Samsung අනික මේ ඩිස්ප්ලේ එක බැලුවොත් මේ narrow bezel ඩිස්ප්ලේ එකකින් එන්නේ හරිම ස්මූත් ඩිස්ප්ලේ එක. අල්ලලා බලන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම ස්ලිම් ටෙලිවිෂන් එකක් වසර 3ක වගකීමක් මම මේ පෙන්නපු හැම රූපాయనిකටම වසර 3ක වගකීමක් ලබා දෙනවා. ඉතින් චාමර TVs වලින් පස්සේ අපිට වැඩිපුරම තවත් මිනිස්සු ඉන්ට්‍රස්ට් දෙයක් තමයි ලැප්ටොප්ස් කියන්නේ. ඉතින් ඔයාලා මොන මොන වගේ ලැප්ටොප්ස් බ්‍රෑන්ඩ්ද කරන්නේ සහ මොන මොන ලෙවල් වල ලැප්ටොප්ස් අපිට බලා ගන්න පුළුවන්? ඔව් චනුක් සපිකාව ලැප්ටොප්ස් ප්‍රධාන සන්නාමයන් දෙකකින් අපි ගෙන්නනවා. එකක් Dell කියන පරිගණකයේ අපි පටන් ගන්නවා. අපි ඉතාමත් බේසික් entry level එකේ ඉඳන් අපි high spec එක දක්වා ගේනවා චනුක්ස්. ඔයා දැන් ඔය ගන්නේ අපේ convertible laptop එක. ඉතින් ඔයාට මේක tab එකක් විදිහට use කරන්නත් පුළුවන්, convert කරන්නත් පුළුවන්, ඒත් එක්කම display එක හරවන්නත් පුළුවන් චනුක්ස්. හා ඕකේ. touch screen. ඕකේ. හා ඒක නේම. මේක ගොඩක් මං හිතන්නේ මොන මොන
ලෙවල්වල අයද ඉල්ලන්නේ ස්ටුඩන්ට්ස්ලා සාමාන්‍ය අපි ගත්තොත් යංග ජෙනරේෂන් එක එතකම හයි ස්පෙක් එකක් බලාපොරොත්තු වෙන අපේ දැන් යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා ගොඩක් අනිවාර්යයෙන්ම මේ මොඩල් එකට මූව් වෙනවා චනුක්ස් ඕකේ ඊළඟට අපි ගියොත් අපේ එන්ට්‍රි ලෙවල් එක. ඉතින් ඇත්තම A level වගේ exam එකක් ඉවර වෙච්ච ගමන් අපි ලැප්ටොප් එකක් බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් මොන හරි දෙයක් ඉගෙන ගන්න යද්දී අපි ප්‍රොජෙක්ට්ස් කරන්න. ඕකේ. බේසික් එන්ට්‍රි ලෙවල් එකක්. ඉතින් ඇත්තම අෆෝඩ් කරන්න පුළුවන් තමන්ගේ දෙමව්පියන්ට අෆෝඩ් කරන්න පුළුවන් ලෙවල් එකේ දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද ගොඩක් දරුවෝ දැන් කැමති නැහැ සමහරක් වෙලාවට දෙමව්පියන්ට බරක් වෙන්න. ඒක නිසා අපි එන්ට්‍රි ලෙවල් එකේ ගෙනත් දීලා තියෙනවා රුපියල් 59000කට වගේ Dell ලැප්ටොප් එකක්. ඕකේ. ඉතින් මේ ලැප්ටොප් එකේ ස්පෙක් එකත් ඉතාමත් බේසික් නෑ. ඇත්තටම මං හිතන්නේ ඒක මේ ගොඩක්ම මේ දැන් මටත් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් රිවයිව් කරපු ගමන් ඊළඟට එන්නේ මේ ලැප්ටොප් එක මට ගණන් අඩුවටම ගන්න පුළුවන් එකක් මොකද මම ඔෆිස් එකේ ඔෆිස් වර්ඩ් එක්සෙල් විතරයි කරන්නේ. එහෙම නැත්නම් මට ඊමේල් ටික චෙක් කරගන්න විතරයි ඕනේ කියලා. මං හිතන්නේ ඒකට හොඳ සොලියුෂන් එකක්. අනිවාර්යයෙන්ම හොඳ සොලියුෂන් එකක් කැපැසිටි එකත් හොඳයි චනුක්ස්. ඒත් එක්කම RAM එකත් හොඳ RAM එකක් තියෙනවා. ඉතින් අනික ඔයාලට බැලු බැල්මට පේන්නේ නැහැ මේක අඩු මුදලකට ගන්න පුළුවන් කියලා. මොකද අනිත් ඒවායේ appearance එකම තියෙනවා. ඉතින් මේ සියල්ල තියෙන්නේ අපේ Dell range එකේ. Dell range එක අපි ගාව ඉතාලම 10th generation laptops උත් අපි recently ගෙනවා චනුක්ස්. ඕකේ. එතකොට Dell ගේ high end මොනවද තියෙන්නේ? Dell high end අපිට දෙන්න පුළුවන් gaming series එක දක්වා දෙන්න පුළුවන් ඔයා මේ G5 G7 අනිවාර්යයෙන්. ඔයා මේ බලන්නේ GTX VG එකක් තියෙන එකක් GeForce VG VG එකක් තියෙන එකක්. ඒ වගේම චනුක්ස් රුපියල් 1166ක් වගේ මුදලකින් පටන් අරගෙන පහසු gaming ක්‍රමයකට පොලි රහිතව ඕනම පරිගණකයක් සොෆ්ට්වෙයාර් ආයතනයෙන් ලබා ගන්න පුළුවන්. අපි ඊළඟට එන්නේ Acer brand එකකට චනුක්ස්. ඉතින් Acer වාට බාපු ගමන් මං ඉස්සරහින්ම අපි ඉඳගත්තේ ෆුල් HD ඩිස්ප්ලේ එකක් තියෙන ලැප්ටොප් එකක් තමයි අතර ගත්තේ. ඉතින් බලන්න පුළුවන් ඒකේ සැහැල්ලුව කොච්චර සැහැල්ලුද කියලා. ස්ලිම් මොඩල් එකක් චනුක්ස්. ඒක අපි Acer series එකේ මං Dell කිව්වා වගේම අපි පොඩි තැනින් පටන් අරන් පොඩි මොඩල් එකේ ඉඳන් high spec එක වෙනකන් අපි ගාව තියෙනවා. right. අපි ඊළඟට එන්නේ GeForce VG එකක් තියෙන Acer Predator ලැප්ටොප් එකක් ගාවට. ඉතින් මේක තමයි අපේ highest spec එක. ඉතින් Acer machines වලත් විශේෂත්වය තමයි අර වගකීම අපි ඉතාමත් හොඳින් සලකනවා. එතකොට 3 years warranty එකක් ලැබෙනවා චනුක්ස් Acer laptops වලටත්. අතර මේකෙදි මේ හොඳටම පේනවා මේ දැන් performance වගේම මේ build quality එකත් ගොඩක්ම premium සහ durable. අනිවාර්යයෙන්ම ගත්තම හොඳට ඒක feel එනවා නේ. heavy I mean හොඳ plastic එකකින් තමයි අපි හදලා තියන්නේ චනුක්ස් අපි මේ machine එක Predator machine එක Acer. ඉතින් Acer අපි ගත්තොත් Dell වල තියනවා වගේම අර basic range එක ඉඳන්ම Acer තියෙනවා Acer වලත්. මේකෙදි සාමාන්‍යයෙන් අපි අතනදී entry level වල prices පොඩ්ඩක් mention කරා. මෙතනදීත් අපිට mention කරන්න පුළුවන් ද entry level වලදී කොයි තරම් entry level එක අර කිව්වා වගේම රුපියල් 59000 ඉඳන් අපිට දෙන්න පුළුවන්. ඕකේ. average අපි Predator එකකට ගියොත් මොන වගේ range එකකට යනවද? රුපියල් 240000ක් වගේ range එකකට වෙනකන් යන්න පුළුවන්. high performance ගොඩක් durable ඕනම game එකක් play කරන්න පුළුවන් පුළුවන් machine එකට යන්න. ඕකේ. thank you. Samsung refrigerator category එකට. ඉතින් refrigerators ගත්තම අපි single door refrigerator එකක් ගාව තමයි චනුක්ස් වා හිටගෙන ඉන්නේ. මේක ලීටර් 190ක් ධාරිතාවයක් තියෙන refrigerator එකක්. ඒත් එකම inverter තාක්ෂණයෙන් එන්නේ චනුක්ස්. ඒ කියන්නේ අපිට දැන් විදුලි බිල කියන එක සැහැණ ලොකු කතාව බහ වෙන මාතෘකාවක්. ඉතින් විදුලි බිල ඇත්තරම ඉතුරු කරගන්න පුළුවන්. ඊළඟට ඉතින් අපි ඊළඟට එනවා double door category එකට. මේ හැම එකක්ම inverter තාක්ෂණයෙන් තමයි එන්නේ. වසර 10ක වගකීමක් තියෙනවා ඉන්වර්ටර් කම්ප්‍රෙෂර් එකට. ඉතින් මේ ෆ්‍රිජ් එක ගත්තොත් එහෙම ෆ්‍රීසර් කම්පාර්ට්මන්ට් එක වෙනම එන්නේ. එතකොට මේ ෆ්‍රිජ් එක සාමාන්‍ය ෆ්‍රිජ් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒත් එක්කම ඔයාලට මේ ෆ්‍රිජ් එක පාවිච්චි කරන්න පුළුවන් දෙකම රෙෆ්‍රිජරේටර් එකක් විදිහට. ඒ කියන්නේ මේ ෆ්‍රීසර් එක කන්වර්ට් කරන්න පුළුවන් රෙෆ්‍රිජරේටර් එකක් විදිහට ජනවා. අයිස් කැට විතරක් නම් තියෙන අපේ කරන්ට් එක අපරාදී. එතකොට අපි ভেජිටබල්ස් ටික විතරක් කල් තබා ගන්න අපි ෆ්‍රීසර් කම්පාර්ට්මන්ට් එක ඕෆ් කරලා ভেජිටබල් ඒරියා එක විතරක් ඔන් කරන් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව අපේ ভেජිටබල්ස් ටික ඉවර වෙලා අපි හිතමු ෆ්‍රිජ් එකේ මොකුත් දාන්න නැත්නම් ෆ්‍රීසර් එක විතරක් නම් තියෙන්නේ අපිට ෆ්‍රීසර් පාට් එක ඔන් කරන්න පුළුවන්. එතකොට ෆ්‍රිජ් එක ලොකු ෆ්‍රිජ් එකක් පාවිච්චි කරලා වැඩක් නැහැ. ඒ නිසා මේ පොඩි ඒරියා එක ෆ්‍රීසර් එක රෙෆ්‍රිජරේටර් එක විදිහට කන්වර්ට් කරලා අපිට ভেජිටබල්ස් ටික කල් තබා ගන්න පුළුවන්. ඒත් එකම ඔයාලට තව තියෙන විශේෂත්වයක් තමයි මේක පාවිච්චි කරන්නේ නැත්නම් ෆ්‍රීසර් ඒරියා එක ඔෆ් කරලා දාන්න පුළුවන්. ෆ්‍රිජ් එක පාවිච්චි කරන්නේ නැත්නම් ෆ්‍රිජ් එක ඔෆ් කරලා දාන්න පුළුවන්. මේ හැම දෙයක්ම අලුතෙන් තාක්ෂණය ඇඩ් කරලා තියෙන ඉන්වර්ටර් තාක්ෂණයට සහායක් විදියට. ඊට අමතරව චනුක්ස් මේකේ තව විශේෂත්වයක් තියෙනවා. මේකේ තියෙනවා මේ කූල් පැක් එක කියන. අපි මේ කූල් පැක් එක පාවිච්චි කරන්නේ හදිසියවත් හිතන්නකෝ විදුලි ඇන හිටීමක් වුණා කියලා කරන්ට් එක නැති වුණොත් පැයක් වෙනකන් ෆ්‍රිජ් එකේ කූල් එක ආරක්ෂා කරගන්නවා. ඊළඟට චනුක්ස් අපි එන්නේ
වෙනම කැටගරියකට. ෆ්‍රිජ් වල ඇත්තම දෙවන්තය අපි හිතමු ලොකු අයියා කියලා. සයිඩ් බයි සයිඩ් කැටගරියකට එන්නේ. ඉතින් සයිඩ් බයි සයිඩ් කැටගරියක ජනකුවට අරපු ගමන් බලා ගන්න පුළුවන් මේක අර ෆ්‍රිජ් එකට වඩා වෙනස්. ඒකේ වගේ වෙනම උඩ ෆ්‍රීසර් පාර්ට් එකක් නැහැ. මේකේ මේ පැත්ත සම්පූර්ණයෙන්ම ඉන්නේ ෆ්‍රීසර් කම්පාර්ට්මන්ට් එක විදියට. මේ පැත්ත සම්පූර්ණයෙන්ම ඉන්නේ වෙජිටබල් and fruits compartment එක විදියට. ඉතින් මේක specially side by side refrigerator එකේ තියෙන purpose එක තමයි චනුක්ස් organize කරගන්න පුළුවන්. ඔයාට හිතෙන්නේ නැද්ද මේවා කැඩේ කියලා? එතකොට මොකක්ද මේක විශේෂ? කිලෝ 25ක් වෙනකම් බර තියන්න පුළුවන් චනුක්ස් ඔය එක tempered glass එකක් උඩ. ඔයාට බය නැතුව කිලෝ 25ක් වෙනකම් තියන්න පුළුවන්. එතක මම අර ආකිව 2 liter fridge කතන්දරේ මෙතන 3 liter වලට අපි upgrade කරලා තියෙනවා. කැපැසිටි එකයි චනුක්ස් අපි කතා කරොත් මේක වෙනසෙන්නේ ඩිස්පෙන්ස් එකක් යනවා ඒත් එකම ඒ කියන්නේ අපි උදාහරණයක් මේකත් අපි එනර්ජි සේවිං මෙතඩ් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් අපි වතුර බෝතලයක් දාලා වතුර බෝතලේ ඇතුලෙන් අරින්න ගන්න දොර අරින්න වෙනවා එතකොට දොර අරින්න වෙද්දි එනර්ජි එක වේස්ට් වෙන්න පුළුවන් මේක එක පැත්තකින් අපිට දකින්න පුළුවන් ක්‍රමයක් එතකොට මේකෙදී අපිට මේ ප්‍රෙස් කරලා අපිට ග්ලාස් එක ඩිරෙක්ට් තියලා චනුක්ස් අපිට ගන්න පුළුවන් වතුර. වතුර ගන්න එකකින් වෙන්නේ එනර්ජි එක සේව් වෙනවා එක පැත්තකින්. අනිත් එක තමයි ඔයාගේ කාලය ඉතුරු වෙනවා. අවසාන එක ටිකක් වෙනස්. හරි. ඇත්තම වෙනසක් තමයි. චනුක්ස් මේක අපේ 4-door. මේක තමයි අපේ Samsung refrigerator category එකේ තියෙන දෙවන්තය ඇත්තටම. දොරවල් හතරකින් එනවා චනුක්ස්. මං අර side by side වලදී පටන් ගද්දිම කිව්ව මතක ඇති side by side කියන කැටගරිය කාවේ ඇත්තටම ඕගනයිස් කරන්න ඊසි වෙන්න කියන දේ මතක ඇති චනුස්ට කිව්වා මම ඒ දේ මෙතනදී අපිට ඇත්තටම මේ හොඳට ප්‍රූව් වෙනවා ගත්තොත් එimhe fish meat separate box ටික වෙනම එනවා මේ box හැම එකක්ම ගලවන්න පුළුවන් ගලවලා සුද්ධ කරන්න පුළුවන් ඒත් එක්කම වට ඕන විදියකට arrange කරගන්න පුළුවන් එතකම vegetable compartment එක vegetable compartment එකේ cool එක lock කරන්න පුළුවන් මේ දින් lock unlock කියන option එක ඔකේ ඊට අමතරව චනුක් මේ ට්‍රේ ඔක්කොම එන්නේ අර ටෙම්පර්ඩ් ග්ලාස් කියන මැටීරියල් එක තමයි මෙතන යූස් කරලා තියෙන්නේ ටෙම්පර්ඩ් ග්ලාස් එකක් දාලා තමයි ඔතන ලීක් වෙන්නේ නැහැ කියන්නේ අපි කාන්දු වෙන්නේ නැහැ මොන හරි දියර දෙයක් වැටුනොත් බිමට ඉතින් ඒ දේවල් තියෙනවා ඒත් එක්කම මේකේ තව විශේෂම දෙයක් තියෙනවා චනුක් අපි කතා කරොත් අයිස් මාස්ටර් අපේ ක්‍රෂර් එක අපි පාටි එකක් වගේ ගෙදර තියෙන වෙලාවක අපිට ක්වික්ලි අයිස් හදා ගන්න ඕනේ කියුබ්ස් උයි ක්‍රෂ්ඩ් අයිස් උයි හදාගන්න within 3 seconds අපිට quick ice cubes හදාගන්න පුළුවන්. හරි චනුක්ස් අපි ඊළඟට එන්නේ අපේ රෙදි සෝදන යන්ත්‍ර ගාවට. ඉතින් අපි ගාව semi auto category එකෙන් පටන් ගත්තම fully auto top loading ඊට අමතරව front loading කියලා category එකක් තියෙනවා. ඉතින් මේ semi auto එක තමයි අපි ගාව basicම අපේ හැම ලංකාවේ හැම තැනකම යන්න පුළුවන්. ඕක ඊට අමතරව අපේ whirlpool washing machine එක වසර 10ක වගකීමක් ලබා දෙන washing machine එකක් මෝටරයකට ඒත් එකම අපේ ඊළඟ candy top loading washing machine එක ටිකක් ලොකු capacity එකකින් කිලෝ 10කක් වගේ capacity එකකින් එනවා washing machine එක චනුක්ස් මාකට් එක ඇත්තටම වේගයෙන් convert වීගෙන යන්නේ චනුක්ස් front loader කියන washing machine එකට ඊළඟට අපි එන්නේ අපේ candy range එකේ තියෙන විශිෂ්ටම washing machine එකක් ගාවට Bianca බියංකා කිව්වම ලස්සන නමක් ඔයාට කතා කරන්න පුළුවන් iPhone එකක් හරි ඕනම දෙයක් connect කරලා washing machine එකත් එකම network එකේ connect කරලා අපිට communicate කරන්න පුළුවන් voice commands වලට react කරන washing machine එකක් තමයි අපේ Bianca washing machine එක AdWash කියන option එක එනවා Samsung එකේ AdWash කියන option එකෙන් extra cloth මොනාරි තියෙනවා නම් add කරන්න පුළුවන් ඉතින් මේක Samsung ලට ආපු විශිෂ්ට තාක්ෂණයක් ඉතින් ඒකත් අපි ගාව තියෙනවා ඔකේ ඔව් වෙනස තමයි capacities වලින් වෙනස් වෙනවා ඊට අමතරව 100% dryer එක එනවා අපි අවුවේ වේලෙන්න දාන්නේ රෙදි වල බැක්ටීරියා ෆෝම් වෙනවා බැක්ටීරියා ටික නැති කරගන්න තමයි අවුවේ වේලෙන්න දාන්නේ ultraviolet උපකාරී කරගෙන ඉතින් ඒකට heater dryer එකක් එනවා ඒකට solution එකක් අතර වැස්ස දවස් වල dry කරගන්න ඕන නම් heater dryer එකක් එනවා අපේ washing machines වල heater dryer එකෙන් heat කරලා 100% dry කරනවා සාමාන්‍යයෙන් washing machine එක 99% තමයි dry වෙන්නේ අර තෙතමනේ තියෙනවා අපි washing machine එකක් අවුවේ හොදලා 99% dry කළා අවුවේ නොදැම්මොත් ඒක අර bacteria form වෙලා තියෙන පුළුවන් bacteria ටික නැති කරගන්න සහ 100% dry කරගන්න තමයි අපේ 100% dry එක එන washing machine එකේ ඉන්නේ මේ logo එකක් තියෙනවා smart අනිවාර්යයෙන්ම ඔයාට මේකේ තියෙන විශේෂත්වය තමයි smart wifi මේකේ තියෙනවා simplify කියලා wifi candy app එකක්
ෆෝන් එකට ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකට හරි iOS එකකට හරි අපිට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඒ ඉන්ස්ටෝල් කරාට පස්සේ වොෂින් මැෂින් එක ඔපරේට් කරන්න පුළුවන්. චනුක් සර් එතකම අර මම ඔයාලට කිව්වා මතකද දන්නේ 99% ඩ්‍රයි කරනවා කියලා ස්පින් ඩ්‍රයි එකෙන්. එතකොට එහෙම කරපු එකකට කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. මට වැස්ස දවස් වල රෙදි වේල ගන්න බැරිද කියලා. ඒකට සොලියුෂන් එකක් විදිහට අපි ගාව තියෙනවා සෙපරේට් ඩ්‍රයර්ස් චනුක්. අර මම කිව්වේ අපේ වොෂින් මැෂින් එකේ එනවා ඩ්‍රයි එකයි වොෂර් එකයි දෙකම එනක බිල්ට් ඉන් එක එනවා. ඒත් එක්කම සෙපරේට් ඩ්‍රයර්ස් උත් එනවා. ඒ කියන්නේ ස්පින් ඩ්‍රයි එක තියෙන වොෂින් මැෂින් එකක හෝදන රෙදිත් වේල ගන්න පුළුවන් 100% ඩ්‍රයි එකක් තමයි මේ චනුක්. අපි ගාව මොඩල්ස් දෙකක් එනවා. ඒ මොඩල්ස් දෙකම මෙතන තියෙනවා. ඒකත් අපිට Wi-Fi එකෙන් ඔපරේට් කරන්න පුළුවන්. චාමර සොෆ්ලොජික් එක යන මොබයිල් බ්‍රෑන්ඩ් තුනක් ප්‍රධාන බ්‍රෑන්ඩ් තුනක් තමයි Samsung, Apple, Nokia කියන්නේ. පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. අනිවාර්යයෙන්ම චනුක්. ඉතින් Samsung, Apple, Nokia කියන බ්‍රෑන්ඩ්ස් තුනම අපි කරනවා. ඉතින් ලංකාවට ගෙනලා බෙදා හරින්න සොෆ්ලොජික් ආයතනය අයිතියක් තියෙනවා. ඒත් එකම අපි ගත්තොත් එම අපේ ෆීචර් ෆෝන්ස් වල ඉඳන් හයි රේන්ජ් එක ෆ්ලැග්ෂිප් මොඩල් එක Samsung වල S10 රේන්ජ් එක වෙනකන් අපි ගාව තියෙනවා. ඒත් එකම Apple 11, 11 Pro ඒ රේන්ජ් එකත් අපි ගාව තියෙනවා. ඒත් එකම ඔය චනුක්ස් බලන්නේ පළවෙනියටම රොටේට් කරන්න පුළුවන් සෙල්ෆි කැම් එකක් එන A80 ෆෝන් එක. ඉතින් මේ ෆෝන්ස් සියල්ලම සොෆ්ලොජික් ආයතනයෙන් ලබා ගන්න පුළුවන්. ඒත් එකම වගකීමක් සහිතව තමයි මේ දේවල් අපි ලබා දෙන්නේ චනුක්ස්. වගකීම කියන්නේ සොෆ්ලොජික් ආයතනයේ තියෙන වගකීමේ විශ්වාසයට තමයි අපි මෙච්චර sales වෙන්නේ මේ products තුන. ඒ වගේම චනුක්ස් අපි කතා කර අපේ ෆ්ලැග්ෂිප් version එක ගැන. අපේ ෆ්ලැග්ෂිප් range එක රුපියල් 2900ක් වගේ මාසිකව ගෙවලා මාස 60ක් දක්වා පොලි රහිතව ගෙවන්න ලබා ගන්නත් පුළුවන්. ඔන්න අද අපි Soflogic Max එකට ඇවිල්ලා ගොඩක් දේවල් දැනගත්තා. මේකේ මොනවද තියෙන්නේ, කොහොමද අපිට ඇවිල්ලා ටච් ඇන් ෆීල් එක, කොහොමද එක්ස්පීරියන්ස් එක, කොහොමද මිල ගණන් වගේ දේවල් කෙටියෙන් කතා කරා. ඉතින් චාමර අපි මේකට ආවට පස්සේ ඇත්තම මොනවද ගන්න පුළුවන්? කස්ටමර්ට හම්බෙන වෙන බෙනිෆිට්ස් මොනවද? මොකද හැමෝම මේ බඩු ගැන හොඳම අවබෝධයකින් නෙමෙයි ඉන්නේ. සමහර ලාට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ රික්වයර්මන්ට් එක විතරයි තේරෙන්නේ. ඒතර ඒකට ඔයාලා හොඳ සපෝට් එකක් දෙනවද? ඊට පස්සේ ගොඩක් අය තියෙන ප්‍රශ්න තමයි මේ වගේ ටිකක් මිල අධික දේවල් මිලදී ගන්නකොට පහසු ගෙවීමේ ක්‍රම වගේ හම්බෙනවා. ඒ වගේම මේවට අලවියෙන් පසු සේවාව වොරන්ටි එක කොහොමද? ඒ ගැන අපි පොඩ්ඩක් කතා කරමු අවසාන වශයෙන්. ඔව් චනුක්, ඉතින් ඔයා අහපු ප්‍රශ්නෙට මම උත්තරයක් දෙන්නම් මේ විදිහට. දැන් අපේ ෂෝරූම් වලට එන්නේ Soflogic Max සහ Soflogic ආයතනයට එන්නේ. ඉතින් මේ පාරිභෝගිකයන් එච්චර දැනුමක් නැහැ. තාක්ෂණය ගැන දැනුමක් නැහැ. හැබැයි අපේ Soflogic ආයතනයේ විශේෂ පුහුණුව ලත් අලවි විධායක වරුන් ඉන්නවා. ඉතින් චනුස් මේ හැම දෙයක් ගැනම තාක්ෂණය ගැන ඉතාමත් දැනුමක් තියෙන පුද්ගලයන් ඉන්නවා. සැදී පැහැදී ඉන්නවා මේ තාක්ෂණ ඥානය ලබා දෙමින්. ඉතින් මේ භාණ්ඩ ගැන විස්තරයක් ලබා දෙන්න. ඒත්තරම අපිට ඇවිල්ලා මේ ස්පෙක්ස් හරියටම අවබෝධයක් ඕනේ. අපිට මෙන්න මෙහෙම දෙයක් මට ඕනේ කියපුවම ඔයාලට ඒකට හරියනම ප්‍රයිස් රේන්ජ් එකට හරියනම ප්‍රොඩක්ට් එක සජෙස් කරන්න පුළුවන් ටීම් එකක් අපිට Soflogic Max ඇතුලේ බලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. ඉතින් ඒ ඔයාගේ අවශ්‍යතාවය අපි අපිට දැනුම් දුන්නම අපි ඒකට හරියන සොලියුෂන් එක ලබා දෙන්න Soflogic ආයතනය රැඳි සිටිනවා. ඒත් එක්කම මේ සියල්ලම අපි ලබා දෙන්නේ විශිෂ්ට වගකීමක් යටතේ චනුක්. ඉතින් වගකීමක් ලෙස සැලකන ආයතනයක් Soflogic කියන ආයතනය. ඉතින් Soflogic ආයතනයෙන් බ්‍රෑන්ඩයක් මිලදී ගත් පසු අලවීන් පසු සේවාව ඉතාමත් විශිෂ්ට ලෙස ලබා දෙන්න අපිට වෙනම කණ්ඩායමක් සැදී පැහැදී ඉන්නවා. ඉතින් මේ සියල්ලම Soflogic භාණ්ඩ මිලදී ගන්නා භාණ්ඩ වලට සමහරකට හිතේ මේ 50%ක් දක්වා වට්ටම් යටතේ ලබා ගත්තොත් මට වගකීම ලැබෙයිද කියලා. වගකීමක් ලෙසම සැලකන ආයතනයක්. ඉතින් ඒ විදිහට වගකීම ලබා දෙන්න පුළුවන්. ඒත් එක්කම 50%ක් දක්වා වට්ටම් මේ උත්සව සමයේ බැංකු 14ක විශිෂ්ට ණය පතිම් යන ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට මාස 60ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සියල්ල මේ සීසන් එකේ ලබා දෙන්න පුළුවන්. ඕකේ, මට තව පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරගන්න ඕනේ. ඇත්තට මේ වොරන්ටි කතාව ගොඩක් හොඳයි. අපි හිතමු අපි මොකක් හරි දෙයක් අරගෙන ගිහිල්ලා මට දැන් ඒක මොකක් හරි ඒක ඉෂුව එකක් ආවා. මම කොහොමද මොකද්ද ප්‍රොසෙස් එක වොරන්ටි ක්ලේම් කරන? ඒ කියන්නේ දැන් අපි කොළඹ ඇවිල්ලා කෙනෙක් අරගෙන ගාල්ලට ගියා නම් එතනින් පස්සේ ආ කොහොමද ඒ වැඩේ කරගන්නේ? දිවයින පුරා අපේ අලවි නියෝජිතයන් ඉන්නවා. අලවි නියෝජිතයන් සහ සේවා නියෝජිතයන් ඉන්නවා. ඉතින් සේවා නියෝජිතයන්ගෙන් අපි හිතමු පරිභෝගයේ දුරපැත පැත්තකට අරන් ගියා කියලා භාණ්ඩයක්. ඒ භාණ්ඩයේ අපේ ශාඛා ලංකා වටා විහිදුණු ශාඛා ජාලයක් තියෙනවා. ඒ ශාඛා ජාලය තුලින් අපි වෙනම ක්‍රමවේදයක් සකසා තියෙනවා. භාණ්ඩයක් මොන හරි හානියක් වුණොත් ඒ හානියට සොලියුෂන් එකක් දෙන්න. තාක්ෂණයත් එක්ක ඉන්න අයට වැදගත් වෙයි කියලා හිතන කරුණු ටිකක් තමයි අද අපි මේ විදිහට කතා කළේ. Soflogic Straw එක එහෙම නැත්නම් Soflogic Max Straw එක තියෙන්නේ තවත් මොනවද කියලා බලා ගන්න ඕනේ නම් ඔයාලට පුළුවන් ඔයාලට ළඟම තියෙන Soflogic Max ආයතනයට එහෙම නැත්නම් Straw එක විසිට් කරන්න. ඒ වගේම mysoflogic.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලත් ඔයාට මීට වඩා වැඩිපුර විස්තර අරගන්න පුළුවන්.
ඉතින් ඔයා ස්ටෝර් එකට ගියොත් අනිවාර්යෙන් මේ දේවල් එක්ස්පීරියන්ස් කරලා ගන්න පුළුවන්. ඔයා මිලදී ගන්න කලින් අතපත ගාලා කොහොමද වැඩ කරන්නේ කියලා බලලා, අනිත් එක තමයි මේකේ ඉන්න එක්ස්පර්ට්ස් ලගෙන් අහලා දැනගන්න පුළුවන් ඔයාට වඩාත්ම සුදුසු මොකක්ද කියලා. අනිත් එක තමයි ඔයාට එකවර සල්ලි දෙන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් ඔයාට ටික ටික ගෙවන්න බඩු ඉන්ස්ටෝල්මන් විදිහට ගන්න හැකියාවත් මේකෙදි තියෙනවා. අනිත් එක තමයි SoftLogic වොරන්ටි එක, එහෙමත් නැත්නම් ඔයා භාණ්ඩයක් මිලදී ගත්තට පස්සේ ඒකට පසුව ලැබෙන සේවාව. ඉතින් අලුත් වීඩියෝ සීරීස් එකක්. ඔයාලා මොකද හිතන්නේ මේ විදිහට ටෙක් චාරිකා තවත් ඉස්සරහට අරන් යනවා නම් මං යන්න ඕනේ මොන මොන වගේ තැන්වලටද? තව මොන මොන දේවල් වලද කතා කරන්න ඕනේ? අනිවාර්යෙන් පල්ලෙය කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඒ වගේම SoftLogic Max ගැන ඔයා හිතන දේවල්, ඔයාගේ එක්ස්පීරියන්ස් අනිත් හැමෝටම දැනගන්න පල්ලෙය කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්නත් අමතක කරන්න එපා. Chanux Bro subscribe කරන්න, Instagram එකේ follow කරන්න. Chanux Bro ඊගාව ටෙක් චාරිකාවෙන් ඔයාලව ඉක්මනට හම්බ වෙනවා.